සිංහල මූවි කැට් channel එකත් එක්ක එකතුලා ඉන්නවාදත් සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ No Way Up කියන 2024 අවුරුද්ද රිලීස් වුණ thriller movie එකයි. මුලින්ම අපිට මූවි එකෙන් පෙන්වන්නේ ගැඹුරු මොහොතක ගෑනු කෙනෙක් ගිල්ලෙ ඉන්න දර්ශනයක්. ඇය ඇස්සරලා කෑ ගහනවා. ඊට පස්සේ අපිට බ්‍රැන්ඩන් කියලා කෙනෙක් බය වෙලා නිින්දෙන් හැරෙනවා පෙන්නවා. ඔහු මේ දැකලා තියෙන්නේ හීනයක්. බ්‍රැන්ඩන් ආණ්ඩුකාරවරයාගේ දියණිය වුණු ආවගේ ආරක්ෂකයෙකු විදිහට තමයි වැඩ කරන්නේ. ඒ වගේම අතීතයේ සිදු වුණ සිදුවීමකින්ද බ්‍රැන්ඩන්ගේ මව ආරක්ෂා කිරීමට අපොහසත් වීමකින්ද බ්‍රැන්ඩන් දීර්ඝ කාලයක් තිස්සේ හිත ඇවුලෙන් තමයි ඉන්නේ. එක්තරා දවසක් බ්‍රැන්ඩන් සහ ආවා එයාපෝට් එකට යනවා. ආවා මේ ට්‍රිප් එකක් යන්න තමයි හදන්නේ. ආවා ට්‍රිප් එක යන්නේ එයාගේ තවත් යාළුවෝ දෙන්නෙක් එක්ක. ඒ තමයි ජෙඩ් සහ කයිල්. නමුත් මේ දෙන්නා නම් කැමති වෙන්නේ නැහැ බ්‍රැන්ඩන් එයාලත් එක්ක මේ ගමනට එකතු වෙන එක ගැන. ආවා කියනවා තමන්ගේ තාත්තා කැමති නැහැ තමන් තනියම ට්‍රිප් එක යනවට. ඒ නිසා අනිවාර්යයෙන්ම ආරක්ෂකයෙක් ඉන්න ඕනේ කියලා. මේගොල්ලෝ හැමෝම ගුවන් යානයට නගිනවා. ජෙඩ් සහ කයිල්ට එයාලගේ ප්‍රයිවසි එක තියලා පිටිපස්සේ ෂීට් එකට ආවා යනවා. ආවට තේරුම් යනවා මේ ෆ්ලයිට් එකේ ලොකු පිරිසක් ගමන් ගන්නේ නැහැ කියලා. මේ අතරේ ප්ලේන් එක උඩට ගන්නවත් එක්කම ප්ලේන් එක ටිකක් සෙලවෙන්න ගන්නවා. මේක ෆ්ලයිට් එකක සාමාන්‍ය දෙයක්. ටික වෙලාවකට පස්සේ ආයෙත් ප්ලේන් එක හෙලවෙන්න ගන්නවා. ඒ ටිකක් දරුණු විදිහට. ප්ලේන් එකේ එක එන්ජින් එකක් හරියට වැඩ කරන්නේ නැහැ කියලා අපිට පෙන්නනවා. ප්ලේන් එකේ ප්ලයිලට් කීවේ අත්තරදීමකින් කුරුල්ලන් කිහිප දෙනෙක් එන්ජින් වල වැදුණු හින්දා මේ විදිහට සෙලවීමක් සිදු වුණා සහ පැසෙන්ජර්ස්ලා ඒගෙන කලබල වෙන්න අවශ්‍ය නැහැ කියලා. ඒත් ටික වෙලාවකට පස්සේ ආයෙත් ප්ලේන් එක සෙලවෙන්න ගත්තා. ඒ වගේම අපිට පෙන්නනවා එන්ජින් එක ගිනි ගන්නවා. ඒ වගේම පයිලට් දැනුම් දෙනවා හැමෝම ෂීට් බෙල්ට් එක දාගෙන ඉතා ආරක්ෂිත විදිහට ෂීට් එකේ ඉඳගෙන ඉන්න කියලා. ඒ වගේම මේකේ හිටපු පැසෙන්ජර්ස්ලා තමන්ගේ ජීවිතය පිළිබඳව බය වෙනවා. ටික වෙලාවකට පස්සේ එන්ජින් එකේ කොටසක් ගැලවිලාවිලා ප්ලේන් එකේ වදිනවා. මේකෙන් ප්ලේන් එකේ කොටසක් ගැලවිලා යනවා. ඒ වගේම තිබුණු එයා ප්‍රෙෂර් එකකින් ද මිනිස්සු ප්ලේන් එකෙන් එළියට විසික්කලා යන්න පටන් ගන්නවා. ප්ලේන් එකේ තිබුණු බෑග් සියල්ලම මිනිස්සුන්ගේ ඔළුවට වැටෙනවා. ඒ වගේම ෂීට් බෙල්ට්ස් කොච්චර හයියට දාලා තිබුණා තිබුණ එයා ප්‍රෙෂර් එකකින් ද ෂීට් බෙල්ට්ස් ටික ගැලවිලා මිනිස්සු ප්ලේන් එකෙන් එළියට විසික්කා වුණා. මේ අතරේ ප්ලේන් එකේ හැදිලා තිබුණ සිදුර තව තවත් ලොකු වුණා. මේ හින්දා තවත් මිනිස්සෙක් එළියට විසි වෙලා යන්න හදද්දි බ්‍රැන්ඩන් එයාව අල්ලගෙන ඉන්න උත්සාහ කරත් ටික වෙලාවකට පස්සේ ඔහුද විසි වෙලා යනවා. අපිට තවත් මිනිස්සෙක්ව පෙන්නවා. එයා ෂීට් එක හයියෙන් අල්ලගෙන ඉන්නවා. නමුත් ඔහුටත් ඉන්න පුළුවන් වෙන්නේ ටික වෙලාවයි. තවත් මිනිස්සෙක් එළියට විසික් වෙලා යන අතරේ ප්ලේන් එකේ වැඩ කරන කෙනෙක් ඇවිල්ලා බේර ගන්න උත්සාහ කරත් අවසානයේදී දෙන්නම ප්ලේන් එකෙන් එළියට විසි වෙලා යනවා. මේ විදිහට ප්ලේන් එකේ හිටපු ගොඩක් දෙනා දැන් ප්ලේන් එකේ නැහැ. ටික වෙලාවකට පස්සේ ප්ලේන් එක මුහුදට වැටෙනවා. ඒ මොහොතේදීම ප්ලේන් එකට වතුර එන්න පටන් ගත්තා. බ්‍රැන්ඩන් ලෝහ කැබැල්ලකින් පියේ නැණීම හින්දා සීට්ස් වලට තල්ලු වෙලා ඒ බලපෑමෙන් බොහෝ දෙනෙක් මැරිලා ගියා. මේ අතරේ ප්ලේන් එක සම්පූර්ණයෙන්ම ගිලුණා. ඒ වගේම ගිලිලා පහළ තිබෙන ගල් පර්වතයක එක්තරා ඇන්ගල් එකකට නතර වුණා. මේ ඇන්ගල් එක හින්දා ආවා සහ යාළුවෝ කට්ටියට බේරෙන්න පුළුවන් වුණා. ඒ වගේම ප්ලේන් එකේ සේවය කරපු ඩැනීලා කියලා කෙනෙකුත් ජීවිතේ බේර ගන්නවා. කයිල්ට නම් අතර තුවාලයක් සිදුලා තිබුණා. මේ අතරේ අමුතු ශබ්ද වගේකුත් මේගොල්ලන්ට ඇහුණා. මේ අතරේ එක පාරටම බ්‍රැන්ඩන් එළියට ආවා. ඔහු රෝස කියලා පුංචි ගැහණු ළමෙක් සහ ඇගේ ආච්චි මාඩි කියලා දෙන්නෙකුත් බේරගෙන තමයි එළියට ආවේ. මාඩිට සිහිය නැති වෙලා තමයි හිටියේ. ඩැනීලෝට පුළුවන් වෙනවා ඇයව බේර ගන්න. ඊට පස්සේ රෝසා අහනවා තමන්ගේ සිහියගෙන තොරතුරු බ්‍රැන්ඩන්ගේ. බ්‍රැන්ඩන් රෝසාට කියනවා සිහියව නම් බේර ගන්න බැරි වුණා කියලා. ඔක්කොමලා මේ වෙලාවේදී බය වුණා. හැබැයි බ්‍රැන්ඩන් මේගොල්ලොන්ගේ ලීඩර්ෂිප් එක අරගෙන මෙයාලව සංසුන් කරා. මේ අතරේ ආවා එයාගේ ෆෝන් එක චෙක් කරා. මුහුද යට හිටපු හින්දා කිසිම සංඥාවක් ඒකට ලැබුණේ නැහැ. ආවා කියනවා අපිට අර පේන්න තියෙන සිදුරෙන් එළියට ගිහිල්ලා ජීවිතේ බේර ගන්න පුළුවන් කියලා. නමුත් බ්‍රැන්ඩන් කියනවා ඒක මේ වෙලාවේදී කරන්න සුදුසු දෙයක් නෙමේ කියලා. මේ අතරේ ඩැනීලෝ කියනවා පයිලට් අනිවාර්යයෙන්ම මේ අනතුර වෙන්න කලින් අදාළ අංශවලට මේක දැනුම් දෙන්න ඇති අපිව බේර ගන්න එන්න කියලා. ඒ නිසා බේර ගන්න කණ්ඩායම් මෙතනට ඉක්මනට එන බව ඩැනීලෝ කියනවා. බ්‍රැන්ඩන් මේ වෙලාවේදී මෙතනදී කියනවා අපිට අමතර ඔක්සිජන් එකතු කරගන්න ඕනේ කියලා. ඩැනීලෝ මේකට පිළිතුරු දෙමින් කියනවා ඔක්සිජන් ටැංකිය එමර්ජෙන්සි රූම් එකේ තමයි තියෙන්නේ කියලා. ඩැනීලෝ එමර්ජෙන්සි රූම් එකට ගිහිල්ලා චෙක් කරද්දි ඔහුට දැනගන්න හම්බෙන්නේ ඔක්සිජන් ටැංකිය සියල්ලම ඉවර වෙලා කියලා. මාඩි මේ අතරේ කියනවා සමහර පැසෙන්ජර්ස්ලා ගාව ඔක්සිජන් ටැංකිය වෙන වෙනම තිබුණා කියලා. බ්‍රැන්ඩන් ඒකන චෙක් කරන්න ඉස්සරහට යනවා. මාඩි ඒ වගේම බ්‍රැන්ඩන් ගෙන් ඉල්ලනවා මේ එන අතරේ තමන්ගේ හස්බන්ඩ්ගේ හැට් එක තිබුණොත් කරුණාකරලා ඒක මංගාවට අරන් එන්න කියලා. බ්‍රැන්ඩන් ලොකු හුස්මක් අරගෙන වතුරට පැනලා ඔක්සිජන් ටැංකිය හොයාගෙන යනවා. මේ අතරේ දකින්නවා මිනිස්සු තමන්ගේ ෂීට් එකේ මැරිලා ඉන්නවා. ඒ වගේම මාඩිගේ හස්බන්ඩ්ුත් මැරිලා ඉන්නවා. බ්‍රැන්ඩන් මැඩීට පොරොන්දු වෙච්ච විදිහටම හස්බන්ඩ්ගේ හැට් එක ගන්නවා. මේ අතරේ බ්‍රැන්ඩන් ලාවට දකින්නවා ජනේලකින් ප්ලේන් එකේ පිටත මොකක් හරි දෙයක් තියෙනවා කියලා. ඒත් ඒක වැඩි ගණන් ගන්නේ නැහැ. බ්‍රැන්ඩන්ට පුළුවන්
යනවා ඔක්සිජන් ටැංකිය හොයාගන්න. එතන තවත් පරීක්ෂා කරමින් ඉද්දි එක පාරට මෝරෙක් ඇවිල්ලා බ්‍රැන්ඩන්ට කරදර කරන්න හදනවා. බ්‍රැන්ඩන් එයාගේ උපරිම උත්සාහය දරනවා මේ මෝරගෙන් බේරෙන්න. මේ අතරේ ආවසා කට්ටිය ටිකක් බයෙන් ඉන්නවා බ්‍රැන්ඩන්ට මොකක් හරි කරදරයක්ද කියලා. මොකද එතන තිබුණු වතුර හෙලවෙන්න පටන් ගත්ත හින්දා. මේ අතරේ එක පාරටම බ්‍රැන්ඩන් වතුරෙන් එළියට ආවා. එයා මාඩිට පොරොන්දු වෙච්ච විදිහටම එයාගේ හස්බන්ඩ්ගේ හැට් එක සහ අවශ්‍ය කරන ඔක්සිජන් මෙයාලට ගෙනත් දුන්නා. ආවා එයා ළඟට එන්න උත්සාහ කරද්දි බ්‍රැන්ඩන් කියනවා පස්සට වෙලා ඉන්න ළඟට එන්න හිතන්නවත් එපා කියලා. බ්‍රැන්ඩන් ආවට කියනවා මට සමා වෙන්න කියලා. ඒක කියලා එක තප්පරයක් ගියේ නැහැ. නැවතර මෝර ඇවිල්ලා බ්‍රැන්ඩන්ව අරගෙන ගියා. ටික වෙලාවකට පස්සේ මේගොල්ලෝ ඔක්කොම ප්ලේන් එකේ වැඩ කරන අය ඉන්න කාමරයට යනවා. ඒ එතන ආරක්ෂාව වැඩි හින්දා. මේ අතරේ මාඩියා කලින් සෞඛ්‍ය සේවිකාවක් විදියට වැඩ කරලා තියෙනවා කියලා කයිල්ගේ තුවාල වලට බෙහෙත් කරන්න පටන් ගන්නවා. කයිල්ගේ අත කැඩිලා තමයි තිබුණේ. මැගසින් පේපර් වගේක් සහ බෑන්ඩේජස් කීපයක් අරගෙන ඒ අදාළ අස්ති ටික හරියට හදන්න උත්සාහ ගන්නවා. කයිල් වේදනාව දරා ගන්න බැරුව කෑ ගහනවා. මේ අතරේ අපිට පෙන්නනවා හෙලිකොප්ටරයක් මේ වැටිච්ච යානේ හොයන්න එනවා. ඒ ඉහලින් ආපු නියෝගයකට අනුව. ඒකට හේතු වුණේ ආණ්ඩුකාරවරයාගේ දුව මේ ප්ලේන් එකේ හිටපු හින්දා. හැබැයි දැනට මේ හෙලිකොප්ටරෙන් ආපු අයට ප්ලේන් එකක වැටිච්ච දෙයක් සම්බන්ධව කිසිම දෙයක් දකින්න හම්බෙන්නේ නැහැ. ආයෙත් අපිට පෙන්නනවා ප්ලේන් එක. ප්ලේන් එක නැවත පෙරලෙන්න තමයි හදන්නේ. මේ අතරේ බ්‍රැන්ඩන් ගෙනත් දුන්න ඔක්සිජන් ටැංකිය ඩැනීලා ඕපන් කරනවා. මේ අතරේ මේගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා තිබුණු වතුර ටික රතු පාටට හැරෙනවා. ඒකෙන් එයාලට තේරුම් යනවා පල්ලෙහා හිටපු පැසෙන්ජර්ස් ලව අර මෝර ඇවිල්ලා කනවා කියලා. මේ අතරේ ප්ලේන් එකේ කීප තැනක මේ මෝර ඇවිල්ලා හැප්පෙනවා. මේ අතරේ රෝසා ගොඩක් බය වෙනවා. ආව ඇවිල්ලා එයාව සංසුන් කරනවා. මේ අතරේ හෙලිකොප්ටර එකේ කට්ටියට තාමත් බැරි වෙනවා කිසිම සලකුණක් මේ සම්බන්ධව හොයාගන්න. ඒගොල්ලොන්ට තව ඉන්ධන ඉතුරු වෙලා තියෙන්නේ ඉතාම පොඩි ප්‍රමාණයක්. මේ අතරේ ප්ලේන් එකේදී ආවසා කට්ටිය කැල්කියුලේට් කරගන්නවා තමන්ට තව කොච්චර ඔක්සිජන් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවද කියලා. ඒගොල්ලොන්ට දැනගන්න පුළුවන් වෙන්නේ තවත් පැය 3ක් හෝ 4කට විතරයි මේගොල්ලොන්ට මේ ඔක්සිජන් තියෙන්නේ කියලා. මේ අතරේ ප්ලේන් එකේ වහලෙන් පොඩ පොඩ වතුර ලීක් එකකුත් වෙන ගමනුයි තිබුණේ. මේ අතර නැවතත් ප්ලේන් එක චලනය වෙන්න පටන් ගත්තා. ආයෙත් මේ ප්ලේන් එක රැඳුණේ ගල් ගොඩක හිර වෙලා. වාසනාවට මේගොල්ලොන්ට කිසිම කරදරයක් උනේ නැහැ. ප්ලේන් එක නැවත චලනය වුණ හින්දා අලුත් ඇංගල් එකකට පිහිටුණා. මේකෙ හින්දා සිදුුනේ ලොකු අවාසියක්. මොකද මේ ඇංගල් එක හින්දා කලින් තිබුණට වඩා වේගයකින් වතුර මට්ටම් වැඩි වෙන්න පටන් ගත්තා. හැමෝම කතා වෙන්න පටන් ගත්තා අපිට වෙන විසඳුමක් නැහැ. අපි මේකෙන් එළියට පීනලා යමු කියලා. ඒ වගේම මේ මෝරාව මගහැරව ගන්න ක්‍රමයකුත් අපි හොයාගන්න වෙනවා කියලා. මේ වෙලාවේදී රෝසා කියනවා මම ඉස්කෝලේ ඉගෙනගත්ත පාඩමකින් දැනගත්ත විදියට මෝරු කැමති නෑ බබල්ස් වලට කියලා. හැබැයි මේගොල්ලන්ට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි ලොකු වෙලාවක් හුස්ම අල්ලගෙන ඉන්න එක. මේ වෙලාවේදී කයිල් කියනවා සමහර පැසෙන්ජර්ස්ලා ස්කූබා ඩයිවිං ඇඳුම් කට්ටල සමහර විට අරගෙන ඇවිත් ඇති කියලා. ඩැනිලෝ කියනවා ඒවා තියෙන්නේ අනිවාර්යෙන් බැගේජ් හෝල්ඩ් එකේ වගේම ඒක ගන්න එක ඊතරම් පහසු දෙයක් නෙවෙයි කියලා. ආව කියනවා අපි කොහොම හරි මේක උත්සාහ කරලා බලමු කියලා. නමුත් ජෙට් කලකිරීමෙන් කියන්නේ අපිට මේක කරගන්න බැරි වෙයි කියලා. ආව මේ වෙලාවේදී බාත්รูම් එකට ගිහිල්ලා කලබල වෙලා අඬන්න පටන් ගන්නවා. බාත්รูම් එකෙන් එළියට එද්දී රෝසා එතන ඉන්නවා. ආව රෝසාට කියන්නේ සමහර වෙලාවන් වලදී බය වෙලා හිටියට කමක් නැහැ කියලා. ඊට පස්සේ සීන් එකේදී අපිට ආයෙත් පෙන්නනවා හෙලිකොප්ටර් එක. ඒගොල්ලන්ට තව ඉන්ධන ඉතුරු වෙලා තියෙන්නේ විනාඩි 15කට විතරයි. ඒ මොහොතේදීම ඒගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා ප්ලේන් එකේ සුන්බුන් මුහුදේ තියෙනවා. හෙලිකොප්ටර් එකෙන් දෙන්නේ මුහුදට පැනලා චෙක් කරන්න පටන් ගන්නවා. ඒ වගේම මේ දෙන්නට ලොකු වෙලාවක් ගියේ නැහැ ප්ලේන් එක හොයාගන්න. ආවසහ කට්ටියත් මේගොල්ලන්ව දකිනවා සහ සංඥා කරනවා. එක කෙනෙක් ප්ලේන් එකේ ඇතුළට යනවා. අනිත් කෙනා ජනේලෙන් ආවසහ කට්ටියට කතා කරමිනුයි තමයි හිටියේ. මේ අතර එක පාරටම අර මෝරා පිටිපස්සෙන් එනවා ආව දකිනවා. ආව මෝරා එන බව ඔහුට සංඥා කරන්න හැදුවත් ඔහුට ඒක තේරෙන්නේ නැහැ. මෝරා ඇවිල්ලා ඔහු එක පාටම දඩයන් කරගෙන යනවා. මොවුන්ට දකින්න පුළුවන් වෙන්නේ ඔහුගේ කකුලක් විතරයි. මේ අතරේ අනික් ආපු කෙනා කොයි වෙලේ හරි ප්ලේන් එකට එයි කියලා විශ්වාසයෙන් බලාගෙන හිටියත් ඔහුත් ආවේ නැහැ. මේ නිසා කට්ටියම හිතුවා මෝරා ඇවිත් ඔහුවත් දඩයම් කරගන්න ඇති කියලා. මේ අතරේ ආයෙ හෙලිකොප්ටරේ අපිට පෙන්නනවා. ඔවුන්ගේ ඉන්ධන ඉවර වෙමිනුයි තිබුණේ. වෙන කරන්න දෙයක් නැති නිසා ඒගොල්ලෝ නැවත පිටත් වෙනවා. මේ අතරේ ආවා ආපු දෙන්නගේ ඔක්සිජන් ටැංකියක් ලබා ගන්න හිතාගෙන වතුරට බහිනවා. ඇය දකින්නවා හෙවණැල්ලක් වගේ දෙයක්. ඒත් එයාට ෂුවර් එකක් නැහැ ඒ ආපු කෙනාමද කියලා. මේ අතරේ ජෙට් එතන තිබුණු ෂීට් එකකට නැගලා යම් කිසි දෙයක් පේනවද කියලා බලන්න උත්සාහ කරද්දි ඔහු ඇදගෙන වතුරට වැටෙනවා. මේකට ඔක්කොමලා බය වෙනවා. ඒ වුණාට මේ ජෙට් කරලා තියෙන්නේ ප්‍රැන්ක් එකක්. මේ වෙලාව එක පාරටම මෝරැවිලා ජෙට්ව අල්ල ගන්නවා. ආවසා කට්ටිය එකතු වෙලා කොහොමරි ජෙට්ව බේර ගන්නවා. හැබැයි ජෙට් එයාගේ කකුලක් අහිමි වෙනවා. මාඩි මේකට ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. ඒ වගේම රෝසා කර්ටන් එක එහා පැත්තේ තමයි හිටියේ. ජෙට් මේ වෙලාවේදී ඇඬුවා. මොකද එයාට කවදාවත් ආයේ නැගිටින්න බැරි නිසා. මේ අතරේ ආව ස්කූබා ඩයිවිං කට්ටලේ හොයන්න හිතුවා. ඩැනීලෝ බැගේජ් හෝල්ඩ් එකට යන්න පහසු පාරක් ආවට ඕපන් කරලා දුන්නා. ආවට ලේසියෙන්ම බැගේජ් හෝල්ඩ් එක හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකේ තිබිලා ඩයිවිං කට්ටලේකුත් හොයාගන්න පුළුවන් වෙනවා. මේ අතරේ බූවල් එක්ක ඇවිල්ලා ආවගේ ඇඟට පයින්නවා.
මේ නිසා ආව අරංගියපු ලාම්පුව නිමිලා යනවා. මේ අතරේ ඩැනීලෝ ලාම්පු එළිය නැවෙනවත් එක්කම ආවට මොකක් හරි කරදරයක් කියලා කලබල වෙනවා. ටික වෙලාවකට පස්සේ ස්කූබා ඩයිවිං කට්ටලයක් අරගෙන ආව බැගේජ් හෝල්ඩ් එකෙන් එළියට එනවා. ඒ කට්ටලේ එළියට අරන් බලද්දි ඒකේ ඇඳුම් තිබුණේ 4 දිනකට විතරයි. මේ අතර එක පාරටම ප්ලේන් එකෙන් එළියේ ශබ්දයක් ඇහෙනවා. මෙයාලා හිතන්නේ තවත් එයාලව බේරගන්න කට්ටියක් ඇවිල්ලා ඇති කියලා. ඒ වුණාට කවුරුත් ඉන්නේ නැහැ. මේ අතරේ ජෙඩ් මැරිලා. ආව ජෙඩ් ගාවට ගිහිල්ලා එයාගේ පණ ගන්න කොච්චර උත්සාහ කරත් ඒක හරියන්නේ නැහැ. මේ අතරේ ප්ලේන් එක ආයෙ චලනය වෙන්න පටන් ගන්නවා. මේකෙන් තව තවත් වතුර මට්ටම ඉහළ යනවා. මෙයාලට තව ඉතුරු වෙලා තිබුණේ ඊටාම පොඩි කාලයයි. මේ අතරේ රෝසා කියපු ෆැක්ට් එක පාවිච්චි කරලා මෝරා වෙන පැත්තකට හරවන්න සැලසුම් කරනවා. ඒ ඔක්සිජන් බබල්ස් පාවිච්චි කරලා. මේ අතරේ කයිල් බය වෙලා ආවට කියනවා මට පොඩි කාලේ සිදුවුණ සිදුවීමක් හින්දා මට පිහින ගන්න බැරි වෙයි කියලා. ආව කයිල්ගේ හිත හදනවා. මේ අතරේ ප්ලේන් එකේ වහලේද කැඩමින් පැවතුනා. හැමෝම තමන්ගේ ඇඳුම් කට්ටලය දාගත්තා. නමුත් මාඩියට ගැළපෙන විදිහ ඇඳුම් කට්ටලයක් නොතිබුණ හින්දා එයා සාමාන්‍ය විදියට තමයි හිටියේ. අවසානයේ ආවා ජෙට් සමුදුන්නා. මේ අතර ප්ලේන් එක නැවතත් චලනය වෙන්න පටන් ගත්තා. ඒ වගේම ප්ලේන් එකේ තිබුණ ඉදිරි කොටස ගැලවිලා ගැඹුරු මුහුදට යන්න පටන් ගත්තා. මාඩි මේ අතරේ කියනවා ආවට රෝසා එයත් එක්ක එක්කන්න යන්න කියලා. මේගොල්ලෝ තමන්ගේ දුෂ්කර ගමන යන්න පිටත් වෙනවා. ඒ වගේම ඔක්සිජන් බබල්ස් ඒ වෙලාවෙදි මුහුදට මුදාහැරලා මෝරව බයි කරන්න උත්සාහ කරනවා. ආවගේ පිටිපස්සේ ඩැනිලෝ සහ කයිලුත් පිටත් වෙනවා. මේ අතරේ මාඩි විතරක් මවුන් එක්ක යන්නේ නැතුව තමන්ට මේක කරගන්න බැරි වෙයි කියලා එතන ඉඳන් බලාගෙන ඉන්නවා. කයිල් මේ අතරේ බය වෙලා එයාගේ හුස්ම හිර වෙනවා. කයිල් නැවත ආපස්සට ගිහිල්ලා ඉතුරු වෙලා තිබුණු ඉඩකින් නැවත හුස්මක් කරගන්නවා. ඩැනිලෝ කයිල්ට උදව් කරන්න නැවත යන්න පිටත් වෙද්දී මෝරා ඇවිල්ලා කයිල්ව අල්ල ගන්නවා. මෝරා තප්පර කිහිපයකින් කයිල්ව විනාශ කරලා දානවා. මේ අතරේ නැවත ඩැනිලෝ ආව පිටිපස්සේ යනවා. ඒ වගේම ඔවුන්ට හම්බෙනවා තවත් ඔක්සිජන් ටැංකියක්. ඒ යාළ බේර ගන්න ආපු කෙනාගේ. ඒකෙන් එයාලගේ හුස්ම නැවත පුරව ගන්නවා. ඒ වගේම රෝසා සහ ඩැනිලෝව ඔක්සිජන් ටැංකියක සම්බන්ධ කරලා එයාලව ප්ලේන් එකෙන් එළියට යවනවා. ආවත් මෙතනින් පිටත් වෙන්න හදනකොටම මෝරා එයා ගාවට එනවා. ආව හෙලවෙන්නවත් නැතුව ඉන්නවා. මෝරා හිතන්නේ ආව මැරුණ කෙනෙක් කියලා. ඒ වගේම මෝරා එතනින් මගහැරලා යනවා. මේ අතරේ මෝරාගේ වරල ආවගේ මුහුණේ වැදුන හින්දා ආවගේ මාස්ක් එක ගැලවිලා යනවා. ඒ වගේම ආව දකිනවා තවත් මෝරු කිහිප දෙනෙක් ප්ලේන් එක ඇතුළට එන්න හදනවා. මේ නිසා ආව එතනින් එළියට යන්නේ නැතුව ප්ලේන් එකේ ඉස්සරහෙන් එළියට යන්න හිතාගෙන ඉස්සරහා පැත්තට පීනනවා. නමුත් ප්ලේන් එක ආයෙ චලනය වෙන්න පටන් ගන්නවා. ආවට සෑහෙන්න අමාරු වෙනවා මේ නිසා පීනන්න. එයාව ආපස්සට ඇදිලා යනවා. ඒත් කොහොම හරි ප්ලේන් එකේ තිබුණ සීට්ස් පාවිච්චි කරලා කොහොම හරි ප්ලේන් එකෙන් එළියට යන්න ආවට පුළුවන් වෙනවා. ඒත් ආවගේ හුස්ම තිබුණේ ටික වෙලාවකට විතරයි. ඇයට සිහි නැති වෙලා ගියා. වාසනාවට මුහුදේ තිබුණ ප්‍රෙෂර් එක සහ එයා ඇඳගෙන හිටපු ඇඳුම හින්දා එයාව ඉබේම මුහුදේ උඩට ආවා. ඒකෙන් එයාට ආයෙ හුස්ම ගන්න හම්බෙලා එයාට සිහි එනවා. නමුත් ආව බය වෙනවා. මොකද ඩැනිලෝ සහ රෝසා මුහුදේ මතුවිට ඉන්නේ නැහැ. ටික වෙලාවකට පස්සේ හෙලිකොප්ටරයක් එනවා. ඒකෙන් ආවව ඇවිල්ලා බේර ගන්නවා. ඒ වගේම හෙලිකොප්ටරය ඇතුලේ ඩැනිලෝ සහ රෝසාත් ඉන්නවා. රෝසා අහනවා එයාගේ ආච්චි ගැන. මේ වෙලාවේදී ආව රෝසාව ළඟට අරන් එයාගේ හිත හදනවා. මූවී එකේ අවසානයේට රෝසා එයාගේ ආච්චිට සහ සීයට සමු දෙන්න එයා ගාව හිටපු බෝනික්කව මුහුදට දාලා ඒගොල්ලොන්ගෙන් සමු ගන්නවා. ඉතින් අද මූවී එක ගැනවල මොකද හිතන්නේ? වෙනද වගේම කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.